නාවින්න මෙඩිකෑර් හාලේ වෙබ් අඩවිය වෙත මෙම ප්‍රශ්නය යොමු කර ඇත්තේ මහරගම පදිංචි සුගන්තිකා ලක්මාලි මහත්මිය විසින්. අප මෙම ප්‍රශ්නය නාවින්න මෙඩිකෑර් හාලේ පෝෂණ වේදිනී චමිලා ලියන්ගේ මහත්මිය වෙත යොමු කර සිටිනවා. මහත්මිනි, මගේ වයස අවුරුදු 27යි. මගේ උස අඩි 5යි අඟල් 3යි. බර කිලෝග්‍රෑම් 75ක් වෙනවා. මට අවුරුදු 1යි මාස 6ක දරුවෙක් සිටිනවා. දරුවා ලැබීමට පෙර මාගේ බර කිලෝග්‍රෑම් 52යි. දරුවා ලැබීමෙන් පසු මා අධික ලෙස තරබාරු වී තිබෙනවා. ඒට හේතුව කුමක්ද? මා කළ යුත්තේ කුමක්ද? ඇත්තට මේ ගැටලුව බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවක්. මේකට ප්‍රධානම හේතුව තමයි ඔබ ගර්භණී අවස්ථාවේදී ලබාගත යුතු ආහාර ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ලබාගෙන තිබෙන. විශේෂයෙන්ම ගොඩක් කාන්තාවන් පැණි රස සහ තෙල් කෑම අධික ලෙස ආහාරයට ගන්නවා. මෙහිදී ඔබගේ වැඩිපුර ඔබ ගන්න ශක්ති ප්‍රමාණය ශරීරයේ තැම්පත් වෙනවා. ඊට පස්සේ දරුවා ලැබීමෙන් පසුවත් මේ තැම්පත් වීම තිබෙනවා. ඒ ලැබීමෙන් පසුවත් බොහෝ වෙලාවට අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාරය ගන්න සිදු කරනවා. මතයක් තියෙනවා දෙන්නෙකුට කන්න ඕන කියලා. මතය ඒ නිසා තමයි ගොඩක් කාලවට වැඩිපුර ආහාර ගැනීම සිද්ධ වෙන්නේ. ඇත්තටම ගර්භණී අවස්ථාවේදී විශාල වශයෙන් ශක්ති ප්‍රමාණයක් අපිට වැඩිපුර අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතනදී දැන් කල යුත්තේ ඔබ දැනට කරන ඔබගේ ආහාර රටාව වෙනස් කර යුතුයි. ඒ වගේම ඔබ ව්‍යායාම ආරම්භ කර යුතුයි. નિયમિત ආහාර රටාවකට අනුව ආහාර ගැනීමෙන් ව්‍යායාම කිරීමෙන් ඔබගේ බර පහසුවෙන්ම අඩු කර ගැනීමට පුළුවන්. ඒ සඳහා සුදුසු ආහාර සැලැස්මක් ඔබ සුසුකම්ලත් කෙනෙකුගෙන් අහගන්න. එතකොට ඔබගේ බර පාලනය කිරීම තවම පහසු වෙනවා. සුගන්තිකා ලක්මාලි මහත්මිය විසින් යොමු කළ පැඩයට පිළිතුරු ලබා දුන්නේ නාවින්න මෙඩිකෑර් හාලේ පෝෂණ වේදිනී චමිලා ලියනගේ මහත්මිය විසින්. ඔබට බොහොමත්ම ස්තුතියි.